කෙනා කවුද කියන එක අපි දැන් ලංකාවේ කට්ටිය ලංකාවේ නම් බලනකොට කවුද මේ හරි එක්කෙනායි මේ වංචා විදියට මේ වංචනික විදියට කරන එක්කෙනා කියන එක අඳුර ගන්නත් ඇත්තටම අමාරුයි. අපි එහෙම ගෙන්නලා තියෙනවා අපේ මගේ ව්‍යාපාර වලට මම ගෙන්නලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවලදී අපිට හම් වෙන දැනුම මොකද්ද? මම ඒක මේ ෂෙයා කරනවා. කියන හැටියට ඔච්චරම ගොඩක් එල්ලා මේ නන්නේ. එහෙම ප්‍රොසෙස් කරන්නේ කැනේඩියන් ගවර්න්මන්ට් එක මේ වැඩ නැහැ. මේ මේ තියාගන්න කීකිය එල්ල මේ බෙදන්නේ. සහ කිපික් වල වෙනම ලෝයස් ලයින් ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් ඔය හතරටම කාණ්ඩ හතරටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. නමුත් දැන් මම ඇවිල්ලා කන්සල්ටන්ට් කෙනෙක්. එතකොට මට ඉමිග්‍රේෂන් කම්ප්ලීට්ලි හැම පැත්තක්ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අරගොල්ලන්ට ඒ විදිහටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අපේ ප්‍රොෆෙෂන් එක දැන් මට කතා කරන්න පුළුවන් මගේ වෘත්තිය කියන්නේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් විදිහට අපිට ඇත්තටම පෙනී ඉන්න තහනම් ලෝය කෙනෙක් හරි බැරිස්ට කෙනෙක් විදිහට හරි පෙනී ඉඳීම සපුරා තහනම්. ඉතින් ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් සපුරාදී දඬුවම් ලැබිය හැකි ඒ ගණේ වරදක්. ඉතින් ඒක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ සියල්ල බලන්නට සෙනසුරාදා ඔබ දුෂාන් ලයිෆ් වොක්ස් අපේ YouTube channel එක subscribe කරලා ලෑස්ති වෙලා ඉන්න. අලුත්ම වැඩසටහන up next තුලින්